मैडम नोबा मटे पे नहीं है मैडम नोबा मैडम तो तोरम पे नहीं तोरा ये नोबा विल्ला अमुखरा ओके एक आले पेमेंट के सिंधु की हुआ डोल की गगन मैडम तो मावा विश्वास ना स्लेव आइलैंड वाली इंबेल कौन है किंगा मीठा और जो हाथा आटा कटा काली मैन मिस आगे आता कोया गंड पेरी अबे इतका मोहिती है मगे हार्ट यार एक टे यहाँ पे इतने दिए ना ते कर मैडम ते पाना मेरे को विशिकल ना बट अबे यूट्यूब का मत आमाई मैडम देने मैंने ना बाजू पुते अप्पच्ची मट वेलावकट हितेनवा टिक कालेकट हरी मेगे अतैरला अपे बंगलो एक पदिंचिटयान मेक अम्मा जीवत उन्न गेदरने अप्पच्ची ओ अम्मा दाला गिया गेत मेकने कुसी मे वाहले अट दी अम्मा नेतुना वगे मट तब गुडा देवल नेतवे के लिए बया दारू निंदगी आट गैस पे नंटे देखा मेरे को तो कथा नो करें इन्हें सादें क्या ने को हमें तो कहो तो कथा कर लेगी ना भाई तो ने माम गाली उगे गावा की ना दे सादें को हमें तो किया ने कथा के लिए कहो तो की किया नहीं बट
සද්දෙන් කොහොමද කියන්නේ? බබ මම කටුව ගහලා ඉතපන් හරියට මතක යන කොහෙද මේ බාන්දර යන්නේ? දාල් වෙනකොට ඉන්න බෑ බං ඉසරදී බේත් ටිකකුත් අරගෙන ලොකු චූටිලිය දිහාටත් ගොඩ වෙලා එනවා. කොහෙද මේ ඇත්තටම යන්නේ? මොන හතර බිරි කතාවද මං අහන්නේ? යන තැන් නෙන්න දැන් කිව්වේ මං අහන්නේ අධ්‍යයන ගමන ගැන නෙමෙයි. හරි, ඇත්තටම අච්චර සල්ලි අම්මට කොහෙන්ද? යකඩෝ හනේ දරුවනේ කියලා බඩට හෙට්ටු කර කර සීට්ටුවකට ගිහින් සල්ලි එකතු කරලා දුන්නටද මේ මට මෙහෙම කතා කියන්නේ? සක අපිට බොරු කර කර අම්මා ගෙවල් ගානේ හැලි වලන් හොදන්න යනවාද කියලා. උඹට බොරු කර කර මං උඹට බයේනේ. තමයි අර මහා මිනිහා කියන්න වාගේ උඹ නම් කටු අත්ත. ඒ මොකද්ද බං කරන්නේ? ඔයිට වැඩි හොඳයි මගේ බෙල්ලට කකුල තියලා මිදුලට බැස්සල. අයියකෝ මගෙන් ඒක නොවුනට ඉන්නේ සැම්පලේ හැටියට අම්මගෙන් නම් ඒක වෙයි. මොකද අම්මගේ හැපේනවා ටිකක් අඩුයිනේ. මගේ වෙලාව හොඳකමට මේකේ මල්ගස් වලට වතුර දදා හිටියේ. ඔය චූන් එක කුස්සිය දි ගියා නම් එහෙම මගේ ඔඩොක්කොට දාන්නේ නටන උණු වතුර කේදලේ. ඇයි යකෝ මොකෝ එපයි කියන්නේ? මුචි මොකද්ද මිනිස්සු කරගත්තේ? මේ මේ අර අපේක අර කමිසය ඇඳගෙන යනවා දැකලා මේ මෙන්ටලි දැම්මනේ වතුර පොල් කට්ට මගේ ඔඩොක්කුවට. අම්මේ මේ අම්මේ අරයා දැන් නංගි මං අරන් දීපු කමිසනේ. ඉතින් කියන්නේ මං ඒක බලා වගේ මිනිහට දුන්නේ. ලොකු ඒ මිනිහට සල්ලි දීලා ඒක අරගෙන මගේ හිත හදන්න. උඹේක යාගේ මහගනි හිත හදා. හැමදේම අහලා දැනගන්න මං බබෙක්. සමහර දේවල් මට තේරෙනවා. කොහොම බැරි නම් තොමසට ඕන කරේමකට එනවා. දැන් අර කෙල්ල දුට්ට බහින වෙලාව අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් ඔහේ ඉන්නවා. මම යනවා එන්න. ඔය ඒකත් ඇත්ත. එයා අහන ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා හොඳයි පාර යන පොලිස් ජීප් එකට ගලකින් ගහලා හිරේ යනවා. Thank you.
අද හරි ලස්සනයි. කවුද මමද? Thank you, thank you. Thank you කියන මම මුකුත් දුන්නේ නැහැ. තියෙන්නේ. ඇයි මේ? ඇයි? ඔයා හොඳටම වෙනස් වෙලා නැහැ. ඔව්. පිටති. ඔයා විටින් විට වෙනස් වෙන්නේ අතුළුතින්. ඔඩකින්ම වඩාත්ම බහානක අතුළුතින් වෙනස් වීම. අපි යමුස. ඒ වගේ මගේ කෝලඩි ආන්සර් කරන්න ඇත්තේ. මං ටිකක් වෙල පහ නිදිය ගත්තා. තමන්ගේ හිත රවට්ට ගන්න පුළුවන් ගෑණියෙක්ට තව කෙනෙක්ගේ හිත රවට්ටන එක සුළු දෙයක් බබා. අන්නේ වරද වාගෙන් සිද්ධ වෙන බලන් ඉන්න මට බෑ. ඇත්ත කතාව වටීරෑ නිඳ ගියේම නෑ. මං කෝල් කරද්දී ඔයා ෆෝනේ රාන්සර් කරේ නැත්තේ මං අනුතරව බලන්න ගිය ඉරුෂියාව. සර් මාව තම්තක් කළා යද්දි මට දුක හිතුණා සර්. ආදරය කරන කාලේදී ගහන දුක ඉරුෂියාව දෙක ඕනරතට පටල ගන්නවා කියනවනේ. ඒ කොහොම වුණත් ආදරේ හින්දවත් වා මනුෂ්‍ය කෙනා බලන් ඉන්න මට බෑ බබා. අනුත්තරයි තරක් නෙමෙයි. අපේ ගෙදර බල්ලා නාවන මනුස්සයෙකුට උනක් ඔය වගේ දෙයක් වුණා නම් මං කලබලෙනවා. මට සමා වෙන්න සර්. යමින් ගමන් මං අනුත්තර මිස්ම බලාගෙන යන්න. එතෙන්දි සිද්ධ වෙන ඕන දෙයකට වාට මුණ දෙන්න පුළුවන් නම් ප්‍රශ්නක් නැහැ. පුළුවන්. එනයා. ස්වර්ණක්කේ. අයියෝ. කොහොමද මල්ලී බස් ස්ටෑන්ඩ් එකේ තත්වි? ඇදීගෙන යන වසන්තය ගෙම්බර් එහෙම දාන්න ආවේ නැද්ද? ලිපිට දාන්න එන්නේ. අපිට නම් වටින් ගොඩින් নানা ආකාර දේවල් ආරංචි වෙනවා. මොනවද নানা ආකාර දේවල්? මම මේ උඹට කේලමක් කියන එහෙම නෙමෙයි. උඹට පරිස්සම් වෙන්නයි මම මේවා කියන්නේ. ඔන්න ඕකනේ කියන්නේ. උඹලා මුකාක් හරි කතාවක් කියන්න ගියොත් මැදට ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. රබර් කිරිවිල වගේ හැට මෙහාට ඇදෑ දින්න තු ඔකෙලින් කතාව කියහන්කො. කොහමද බං කියන්නේ? කියන්න ඉස්සෙල්ලා උඹට ඩෝන් යනවනේ. හරි. කියහන්කො කතාව. උඹ ඔය බස් ස්ටෑන්ඩ් එකේ වැඩේට අත දැම්මොත් උඹට වෙන්නේ ටයිම් කීපර් කූඩුවට වෙච් එක කියලා අන්න මහමිනිය හැම තැනම කී කී ඇවිදිනවා. කවුද? මර්වින් මාමද? උඹ හිනා වෙලා හිටපන්කො. මේ උඹ පරිස්සම් වෙයන්. ඔය මහමිනිය කටවාචාලකමට කී කී ඇවිදින්නේ වසන්තය ගෙදර කියනවා වෙන්නත් බැරි නෑ. ඔය එක එක්කෙනාගේ කියුම් කෙරුම් වලට මං බයද ස්වර්ණක්කේ. බලමුකෝ වසන්තයගේ කියුම් කෙරුම් කොයිතරම් දුරට හරියයිද කිය. වසන්තයාගේ කියුමේ කෙරුමේ වැඩි වෙනසක් නෑ කියලා මං උඹට අමුතෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. ඇයි උඹට මතක නැද්ද එදා කියපුවා? මොනවද කිව්වේ?
උඹේ රටේ ඉන්න අම්මා ටෙලිග්‍රෑම් එකක් ගහලා උඹේ පෝස්ට් කාඩ් සයිස් ෆොටෝ එකක් ලෑස්ති කරගෙන ඉන්න කියලා. බලමුකෝ. උපන්දා ඉඳන් ඉන්න හතුරන්ට වඩා භයානකයි. මිත්‍රයෝ හතුරු වෙන එක බං. දිනපතා මෙවැනි අලුත් ටෙලිනාට්‍ය හා වීඩියෝ නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර රම්සලු ඔඩියෝ ඇන්ඩ් වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්ම වීඩියෝ මුලින්ම දැකගන්න මෙහි ඇති කුඩා සීනුව ක්ලික් කරන්න.